අයිබෝන් චෙස්වේටයි. උදෑසන අවදිවී දවස පටන්ගෙන පැය ගණනක් ගතවී අවස. යම් පැය ගණනක් ගතවී අවස. ඔබ ජීවත් වෙනවා. දවස් කීයක් නම් අපි අපේ ජීවිතයේ මෙහෙම උදෑසන දවස පටන් අරන් රාත්‍රී නින්දෙන් දවස අවසන් කරාද? ඉස්සරහට අපිට කොච්චරක් එහෙම කරන්න තියෙනවද? අපේ ජීවිතය ඉදිරියට ගලාගෙන යනවා. ඒ ජීවිතයට අවශ්‍ය කරන ආත්මික පන්නරය, අධ්‍යාත්මික පන්නරය වබුම් ටීවී අපි ඔබට නිරන්තරයෙන් ලබා දෙනවා. ඒ පිළිබඳ කිසිදු සැකයක් නැහැ. හැබැයි ඒ ජීවිතයට ප්‍රායෝගික පන්නරයක් ලබා දෙන්නට පුළුවන් නම් ඒක තරම් මග නේද? ඒ නිසයි ජීවිතයට අත්වලක් ඔබ වෙත අපි ගෙනෙන්නේ. ජීවිතයට අත්වලක්. අද දවසේ ජීවිතයට අත්වලක් වැඩසටහනින් අපි ඔබට ගෙනෙන්නේ ඔබ නිරන්තරයෙන් ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ගැටලුවක්. හදිසි අනතුරු වලට ලක් වෙලා නැති කෙනෙක් ඉන්නවද කියලා ඇහුවොතින් එතන ගැටලුවක් තියෙනවා. මහා පරිමාණයෙන් හදිසි අනතුරු තියෙනවා, සාමාන්‍ය මට්ටමේ අනතුරු තියෙනවා, සුළු සුළු හදිසි අනතුරු පවා සිද්ධ වෙනවනේ ගෙදරකදී. දරුවෙක් වැටෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්, ඒවත් හදිසි අනතුරු තමයි. ඉතින් හදිසි අනතුරකට ලක් නොවුන කෙනෙක් ඉන්නවනම් ඒ ඉතාමත් කලාතුරකින්. අපි අද කතා කරනවා ඔබේ ජීවිතයේදී ඔබ හදිසි අනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඔබ ගත යුතු පියවරයන් සහ ඒවට ඔබ අනුගත වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. රැඳී සිටින්න වචනේ නාලිකාවත් එක්ක. අද හදිසි අනතුර පිළිබඳව කතා කිරීමට අප සමගින් සම්බන්ධ වෙනවා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය සචිත මෙන්ඩිස් මහතා. අයිබෝන් ජෙස්වේටයි. ඒ වගේම වෛද්‍යවරයෙකුට එහාට ගිය ජාතික කතෝලික ලේකක හවුලේ ලේකම්වරයා ලෙසත් එතුමන් කටයුතු කරනවා. ඉතින් කිතුණු වෛද්‍යවරයෙක්. ඉතින් අපිට ගෞරවයක් වෛද්‍යතුමනි ඔබතුමන් අපි මේ මැදිරියට සම්බන්ධ වීම පිළිබඳව මේ වැඩසටහනට. වෛද්‍යතුමනි, නිරන්තරයෙන් ඔබතුමන් රෝගීන් සමග ගැටෙන කෙනෙක්, විශේෂයෙන්ම ඔබතුමන් රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් විදිහට බොහෝ විට රෝගීන් ඔබතුමන් ළඟට එනවා ඇති, හදිසි අනතුරු රෝගීන් විශේෂයෙන් එනවා ඇති. අපි මුලින්ම පටන්ගමු අපේ කතාව මෙන්න මෙහෙම. හදිසි අනතුරු කියන එක අපි දන්නවා. හදිසි අනතුරක් කියන්නේ මොකක්ද? හදිසි අනතුරකට හැමෝම භාජන වෙලා තිනවා. ඒකේ පරිසරය පිළිබඳ අවබෝධයක් තියෙනවා. හැබැයි හරියට නිර්වචනය කරගමු අපි ඉස්සලම හදිසි අනතුරු කියන්නේ මොකක්ද කියලා. මොකද අපි මේ ලබා දෙන්නේ පුළුල් දැනුම් සම්භාරයක්. හදිසි අනතුරක් කියන්නේ මොකක්ද වෛද්‍යතුමනි? ඇත්තටම හදිසි අනතුරක් ඔබතුමා කලින් කිව්වා වගේ ඒකේ වචනේම තියෙනවා හදිසි අනතුරක් කියලා. ඒකේ මං හිතන්නේ සිංහල තේරුම ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා තියෙන්නේ. ඒක හින්දා තමයි රෝහලේ ඔබ දැකලා ඇති ඇක්සිඩන්ට් ඇන් ඉමර්ජන්සි යුනිට් කියලා වෙනම ඒකක ප්‍රතිස්ථාපන වෙලා තියෙනවා. ඉතින් එතන අපි ඉස්සර පාවිච්චි කරා ප්‍රිලිමිනරි කෙයා යුනිට් කියලා. දැන් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ලෝකෙ පුරා ඇක්සිඩන්ට් ඇන් ඉමර්ජන්සි කියලා. සාමාන්‍ය කෙටි වචනේ ANE. ඉතින් ඇක්සිඩන්ට්ස් ඇන් ඉමර්ජන්සිස් කියන්නේ හදිසි අනතුරු සහ ඉතාම අසාධ්‍ය තත්ත්වයේ අනතුරු දෙවර්ගයේම කරන දැන. එතකොට රෝහලේ වෙන කටයුතු වලට වඩා මං හිතන්නේ අපි හැමෝටම වැදගත් වන්නේ හදිසි අනතුරක් අපි හැමෝටම ලොකු පොඩි ආකාරයේ වෙලා තිබෙනවා ඔබතුමා කිව්ව පරිදි. ඉතින් මේ වැඩසටහනට මාව ආරාධනා කිරීම සම්බන්ධයෙන් බොබුම් ටීවී නැත වචනේ ටීවී නාලිකාවට ගොඩක් ස්තුතියි. ඉතින් ඔබ සැමට ආයිබෝන් කියලා පිළිගරගෙන මං කතාව පටන් ගන්නම්. මෙන්න මෙහෙම, හදිසි අනතුර විවිධාකාර වෙන්නට පුළුවන්. ගොඩක් වෙලාවට හදිසි අනතුරක් කියලා අපේ දෙමාපියෝ හඳුන්වන්නේ වැටීමක් නේ. ළමයෙක් වැටෙන එකක් හදිසි අනතුරක්. සාමාන්‍යයෙන් අම්මා තාත්තලා ගෙදරින් පිටත් වෙදි කියන පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියලා. ඉතින් මට චූටි කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද මේ පරිස්සමෙන් ගිහිල්ලා එන්නේ කියලා. සාමාන්‍ය යනවට අමතරව කොහොමද පරිස්සමෙන් ගිහිල්ලා එන්නේ කියලා. ඒකත් ප්‍රශ්නේ කියලා. ඒකට මම බොහොම ඈතකදී මම මේක හරියටම අවබෝධ කරගත්තා කියලා විශ්වාස කරනවා. මං හිතන්නේ පරිස්සමෙන් ගිහිල්ලා එන්න කියලා කියන්නේ මේ හදිසි අනතුරු වළක්වා ගන්න අපේ පුරාතන ඉඳන් තියෙන බොහොම ආදරණීය වචනයක්. ඉතින් ඒකේ ප්‍රාර්ථනාවක්. ඉතින් ඒකෙන් අපිට බලාපොරොත්තු වෙන්නේ අපේ නිවැරදි සිහි කල්පනාවෙන් කරන වැඩක් කරලා එන්න. ඇවිදිද්දී ඔබ ඇවිදිනවා කියලා ඇවිදින්න, කන්දක් නගිද්දී පඩිපෙළක් නගිද්දී ඔබ පඩිපෙළ නගිනවා කියලා නගින්න. සාමාන්‍යයෙන් මේ වගේ පරිසරයක මේ වගේ ලෝකයක දැන් ගොඩක් අය මල්ටි ටාස්කින්, ඒ කියන්නේ බහු කාර්ය
කරන කට්ටියක් ඉන්නවා. ඒතර බහුකාර්ය කරන කට්ටියක් ඉන්නේ ඇද්දි සමහර විට ප්‍රධාන තමන්ගේ භෞතික ශරීරය සම්බන්ධව තියෙන චලන ටික කරගන්නට අමාරු වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ඔබ හිටගෙන ඉද්දි ඔබ සමබරව මේ පෘථිවි තලයේ පොළොව තලය උඩ තියාගන්න මාංශ පේශි ගණනාවක් ඔබ නොදැනුවත්ව ඔබගේ මොළය හරහා සමායෝජනය වෙනවා. මෙන්න මෙහෙම මෙහෙම තියාගන්න, බැලන්ස් කරලා තියාගන්න, සමබරව තියාගන්න. එතකොට ඔබ දන්නවද දැන් ඔබ මේ උදේට හරි අපි කවුරුර කියමුකෝ සමන් කියලා කෙනෙක් දවල් 12ට බුරියානි එකක් කනවා නේද? කාපුවම ඔහුගේ අර කාපු චිකන් කෑල්ල දැන් කොයි හරියද තියෙන්නේ කියලා බඩවැලේ ඔබ දන්නවද? සමන් දන්නෙත් නෑ, අපි දන්නෙත් නෑ. ඒතර ඒවා අපි නොදැනුවත්ව අපේ සිරුරේ සිද්ධ වෙනවා. අනිච්ඡානුක ක්‍රියා විදිහට. හරියටම හරි අනිච්ඡාන ඉච්ඡානුක නොවන ක්‍රියා අනිච්ඡානුගතයි. ඒක සාධාරණ කතාව. ඉතින් දැන් මේ වගේ කාර්යයන් යෙදී තියෙද්දී අපේ මේ බාහිර පරිසරයත් එක්ක කටයුතු කරන එක වචන බලන බැල්ම වල්චික එතකොට සහ ඇවිදින ඒවා අපේ හිතින් හිතලා අපිට කරගන්න පුළුවන්. එතන අපි දන්නවා මේ කොහෙද තියෙන්නේ කියලා. හැබැයි ඒකත් නැවත වතාවක් කියන්න ඕනේ. දැන් ඔබගේ මාපට ඇඟිල්ලෙන් ඔබට පණිවිඩයක් හම්බ වෙනවද? මාපට ඇඟිල්ල මෙතන තියෙන්නේ කියලා නෑ. නෑ. හැබැයි තුවාලයක් වුණොත් දැනෙනවා මාපට ඇඟිල්ල කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේ බොහොම ලස්සන මේක දෙවන වහන්සේගේ මැවිල්ලක් විදිහට අපි විශ්වාස කරන කිතුනෝ විදිහට මේක හරි අරුම පුදුම මැවිල්ලක්. ඉතින් මේක සිහියෙන් මොකද දෙවන වහන්සේ ඔබ දන්නවා මේ උප්පත්ති කතාවේ වැදගත්ම දෙයක් දීලා තියෙනවා මතක නම් ඒක තමයි නිදහස් කැමැත්ත. ඔව්. ඔබ කැමති විදිහකට ඔබගේ අභිමතය පාවිච්චි කරගන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නේ. නැත්නම් අපි හිරකාරය වගේනේ කියන දේ කරගන්න බෑ. ඉතින් ඒ නිදහස් කැමැත්ත අනුව අපේ චලන නැගීම් බැසීම් කෑම බීම එතකොට පරිසරය ඇවිදීම් මේ හැම දෙයක්ම සිද්ධ වෙද්දී සිහියෙන් අපි කරගත්තේ නැත්නම් ගොඩක් වෙලාවට සමහරවිට අපි සිහියෙන් ඉන්නවා අනිත් කෙනාගේ සිහිය බලපානවා. ඉතින් හදිසි අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒකේ ප්‍රධානම වශයෙන් ගන්න පුළුවන් වැටෙන්න පුළුවන්. කැපෙන්න පුළුවන්. සීරෙන්න පුළුවන්. ඊට අමතරව පිලිස්සෙන්න පුළුවන්. මේ හතරකටම අමතරව තව කෙනෙක්ගේ පහර කෑමකට ලක් වෙන්න පුළුවන්. දැලීම් ඇති වෙන්න පුළුවන්. ඔව් පහර කෑම් වලින් විවිධාකාරයේ සීරීම් තැලීම් පොඩිවීම් ඊට අමතරව එතනින් එහාට ගිහිල්ලා අවියායුධ වලින් වෙන හානි ප්‍රශ්න වෙන්නත් පුළුවනි. ඉතින් දැන් මේවා පුළුල් මාතෘකා. ඔව්. එතකොට ඔබ රෝහලට ගිහිල්ලා බැලුවොතින් ඔබට දකින්න පුළුවන් කුඩා ළමයි වැටිලා ඔළුව තුවාල කරන් අපි කියන හිසේ තුවාල කියලා. හිසේ තුවාල එනවා. එතකොට ඇඟ කොහෙට තුවාලයක් එනවා. ඒ වගේ පිලිස්සුණු අනතුරු වෙනවා. ඊට අමතරව දැන් මං කිව්ව චලනයේ මූලික කරගෙන ඉන්න අනතුරුනේ. එතකොට දැන් මේ පෘථිවි තලයේ අපි මානුෂ්‍ය දියුණුවත් එක්ක 20 වෙනි ශතවර්ෂ 21 වෙනි ශතවර්ෂයත් එක්ක අපි පාවිච්චි කරනවා ඒ කියන අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. මොකද අපිට දැන් ගොඩක් ඉක්මනින් දියුණු වෙන්න ඕනේනේ. ඉක්මනින් පෝසතෙක් වෙන්න ඕනේ. ඉක්මනින් ලෝකේ පාලනය කරන්න ඕනේ. හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්න ඕනේ නේද? අනිත් කෙනා යටපත් කරගන්න ඕනේ. පොඩි ආශා තියෙනවා. ඉතින් ඒ වගේ තියෙද්දි අපි දන්නවා එහෙම තරඟයේ හොඳම තැන කොහෙද? මහපාර. ඒතර මහපාරේ ඔබ දැක්කොත් මෝටර් රථ පදින අයවලුන් වේවා, යතුරු පැදිය අයවලුන් වේවා, ඔබ නිකන් සාධාරණ බැලුවොත් පැත්තක ඉඳලා මෝටර් රථයක් සහ පාපැදි කීපයක් නිරීක්ෂණය කරොත් පොඩි වෙලාවක් ඔබට පේනවා ඇති මොටෝ බයිසිකල් ඔහු තියාගෙන මෙහෙම බලනවා. මෙහෙම බලනවා. ඉඩක් තිබ්බොත් රිංගල යන්න මෙහෙම බලනවා. එතකොට ඔබ දන්නවද රෝහලට මේ වගේ පාපැදිකරුවෝ සෑමදාම වැටිලා පැමිණෙනවා. සමහර වෙලාවට දිනපතා වගේ ඔවුන්ගේ සිදුවෙන අනතුරු වලින් සමහර විට පාදයක් ඇඟිල්ලක් අතක් සමහරට උන්ට අහිමි වෙනවා. ඊටත් වඩා අපි ඉස්සරහට යනවනම් මෝටර රථයට වඩා යතුරු පැදි අනතුරු සහ පාපැදි අනතුරු දැන් ගොඩක් අඩුයි. මොකද පාපැදි මිනිස්සු පාවිච්චි කරනවා අඩුයි. යතුරු පැදි පාවිච්චි කරන්නේ යතුරු පැදි අනතුරු ඉඳන් විශේෂ අනතුරක් වෙන්න පුළා හිසට සිදුවන හානිය හින්දා ජීවිතේ නැති වෙනවා. ඊට පස්සේ අස්ති භග්න අස්ති කැඩීම් නිසා ඇති වෙන හානි නිසා මං හිතන ඔත්පල වෙනවා. ඔත්පල වෙච්චහම සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට ඔහු තමයි පවුලේ බර ගිනින පුද්ගලයා. ඒතර මේ පවුලේ බර ගිනින පුද්ගලයා එක තැන් වුණොත් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ අපි ඇත්ත කතා කරද්දී අපි දන්නවා මිනිස්සුගේ අද පවතින සමාජයේ
අපි කියන මූලික වැටුප කියලා නේද? මොකද ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් බේසික් සැලරි. බේසික් සැලරි එකේ නෙමෙයි ජීවත් වෙන්නේ. ඔව්. කම්කරු නීතිය වලින් ආවරණය වෙන්නේ මූලික වැටුප යම් කිසි කාලයක් දක්වා හම්බෙන්න පුළුවනි. ඔව්. නමුත් මිනිස්සු වැඩිපුරම යැපෙන්නේ මොකෙන්ද? අතිකාලවලින්. ඒතකොට අතිකාල කරගන්න විදිහක් නැතුව යනවා. ඒතකොට ඔහු ගෙදර එක්තැන් වෙලා ඉන්න හැම මොහොතක්ම ඔහුගේ ජීවන අරගලයට ඍණාත්මක බලපෑමක් ඇති කරනවා. ඒතකොට හදිසි අනතුරු මේ ඍණාත්මක බලපෑම අපි හොඳට විග්‍රහ කර ගන්නට ඕනේ. එතකොට මේ පරිස්සමෙන් ගිහින් එන්න කියනවට වඩා මම කියන්න කැමති මේ දේවල් එක අපි හොඳටම දැනගන්න ඕනේ හදිසි අනතුරක ආනිසංස. ඒ කියන්නේ හදිසි අනතුරකින් පස්සේ සිදුවෙන දේවල්. ඉතින් අන්නේ හදිසි අනතුරකින් පස්සේ වෙන සිදුවීම් මම හිතන්නේ ඔබගේ කතාවෙන් පස්සේ මම කතා කරන්නම්. දැනට මට කියන්න තියෙන මේ හදිසි අනතුරු ගැන හොඳට වටහා ගන්න හදිසි අනතුරු වෙන ප්‍රධානම හේතුව මා දකින විදිහට ඔබගේ මගේ සිහිය නොමැතිකම. ඔබ චලනයේ වෙද්දි පාරේ ඇවිදිද්දි මහපාරේ ගමන් කරද්දි ඔබ කුමන හව කාර්යයක් කරද්දි සමහර වඩු මැෂින් ක්‍රියාත්මක කර ඉස්සර වගේ බුරුමෙන් මෙහෙම කරන්නේ නැහනේ. දැන් කරන්නේ ලී කපන එකටත් දානවා යාල කපන එකටත් දානවා ග්‍රයින්ඩර් බ්ලේඩ් එක එකයි. ඉතින් කරකිනවා ඇඟ දිගේ දුවනවා. ඉතින් ඔය වගේ අනතුරු වෙනවා. ඉතින් අපි කතා කරමු දීර්ඝ වශයෙන්. ඊට පස්සේ සිහිය පවත්වා ගැනීම තමයි මේ වටේ මගේ දෙන පළවෙනි පණිවිඩය. පණිවිඩය. හොඳයි. සිහියේ පවතින්න. ඔබ සිහියේ පවතින විට ඔබට පුළුවන් ඔබ කරන කාර්ය පිළිබඳව අවබෝධයෙන් කරන්න. ඒ අවබෝධයේ ගිලිහූ කල තමයි හදිසි අනතුරකට ඔබ භාජනය වන්නේ. ඉතින් ඒ කාරණය මුලින්ම මතක් කරන ගමන් දැන් අපි යනවා හදිසි අනතුරක් සිදු වුවහොත් ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද? වෛද්‍යතුමනි, හදිසි අනතුරක් මොනෑම් හෝ ආකාරයකින් අපි දීර්ඝ වශයෙන් ඒවා වර්ග විදිහට කතා කරමු. අපිට තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හදිසි අනතුරක් සිදු වූ විට කැපීමක් වේවා, සීරීමක් වේවා, තුවාල වීමක් වේවා, තැලීමක් වේවා, මොනෑම් හෝ දෙයක් සිදු වුණොතින් කෙනෙකු ගත යුතු ප්‍රථම පියවර කුමක්ද? හරි, මම පෙරලා මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කො. ඔබ පදවනවා මෝටර් රථයක් නැත්නම් යතුරු පැදියක්. ඒකේ වර්ගය සම මේ අපි දාමු නමක් සමන් කියලා වර්ගයෙන් පදින මෝටර් රථයක්. අපි හඳුනන්නේ ප්‍රවර්ධනය කරන්න. මේ සමන් මෝටර් රථය සමන් කියන්නේ පුද්ගල නාමයක් පාවිච්චි කරන වාහනයක. සමන් මෝටර් රථයේ ගහක හැප්පුවා. ඔව්. එතකොට ඔබ ගහක හැප්පලා ඉන්නේ මෝටර් රථයේ. ඔබ දැන් මෝටර් රථයේ මොකද කරන්නේ? හදන්න. කොතරින්ද හදන්නේ? මුලින්ම හානි වෙච්ච තැන අන්න එතන තමයි ප්‍රශ්නේ. සමන් මෝටර් රථය හදන්නේ සමන් නිෂ්පාදනය රකමදාරු කරපු තැනකින් නැත්තම් මේ සමාගමකින්. සමාගමකින්. එතකොට අපි කිව්වොත් සමන් මෝටර් රථය හදන්නේ සමන් ගරාජයේ. සමන් ගරාජයේ. සමන් හදපු මෝටර් රථය කියන්නේ සමන් දන්නවනේ. හරි. සමන් සමාගම හදපු මෝටර් රථය පිළිබඳ සමන් සමාගම දන්නවා. ඔව්. එතකොට අපි යන්නේ සමන් සමාගම. සමාගමට. ඔබ හදන්න යන්නේ නැහනේ. නෑ. ඔව්. ඒක ඇත්ත. ඇත්තර වෙන්නේ මොකද්ද? අපි හදන්න යනවා. ඉතින් ඕක තමයි හරි සරලම දේ. ඉතින් මේ අපි ආයේ නැවත කතෝලික භවෙන් කතා කරනවනම් අපි මොවල්ලා තියෙන දෙවියන් වහන්සේ නා. අපි දෙවියන් වහන්සේ ගාවට යන්නට අවශ්‍ය නැහැනේ මේ වෙලාවේ. ඒකට මං හිතන්නේ ලෝක සුවිශේෂී ලස්සරට තියෙනවා. රෝගියා සරණ හොයන්නුනේ කාගෙන්ද? වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක්. එතකොට අපි යන්නේ වෛද්‍යවරයෙක් ගාවට. එතකොට දැන් වෛද්‍යවරු කිව්වහම ගොඩක් අය ඉන්නවනේ. අපි දන්නවා අපේ ගෙදර හරි කාගේ හරි කෙනෙක්ගේ අප සාමාන්‍ය භාෂාවෙන් ඇහුවොත් සාමාන්‍ය නිශ්චිත සුදුසුකම් ලත් නොලත් වෛද්‍යවරයෙක් හෝ නැත්තම් අපි හිතමු සාමාන්‍ය ගැමියෙක්ගෙන් ඇහුවයි කියලා නැත්තම් සාමාන්‍ය අපි මැටිල් ඩගෙන් අහනවා. ඕකට අපි යන්නේ මෙතනට. නේද? මේ බබාව හම්බෙන්න අපි යන්න ඕනේ මේ මෙන්න මෙතනට. මගේ හම්බුන විදිහටම වටත් හම්බෙන්න ඕන. හරි. එතකොට අන්න ඒ ආකාරයෙන් අපිට ගොඩ වේදකම් ගන්න උපදෙස් පතනවා. එහෙම බෑ. හදිසි අනතුරක් වෙච්චාම අපි මතක තියාගන්න ඕනේ අපෙන් වියතු කාර්යයක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද අපි නම? ප්‍රථම ආධාර. ප්‍රථම ආධාර. ඒත් ප්‍රථම ආධාර ඉවර වෙන තැනින් තමයි අර රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර පටක්. ප්‍රථම ආධාර දෙන්නේ ඇයි? ANE එකට නැත්නම් හදිසි අනතුරු ඒකකයට යනකම් මේ රෝගියාව එකක් පණ තබා ගන්න. දෙක රුධිරය වහන වෙනවනම් රුධිරය
වහනේ වීම අඩු කර ගන්න. එතකොට අස්තිභග්නයන් නම් ඒ අස්තිභග්නේ නිසා අපි රෝහලට යනකම් අස්තිභග්නේ තියෙන සංකූලතා නතර කර ගන්න. මේ යනාදී හේතු. එතකොට අපි මෙහෙම කතා කරද්දී මේ සමහර අර චිත්‍රපටිවල වගේ වෙඩි උණ්ඩ 10ක් වැදිනත් කෙලින් ඉන්න ආදර කතා වගේ නෙමෙයි මේක. ඔව්. එක වෙඩි උණ්ඩෙන් නැත්නම් එක කැපිලියක් පහරකින් මිනිස්සු මරණ අවස්ථා ඉතාම ඉහළයි. ඉහළයි. ඒත් අපි දැනගන්න ඕනේ දැන් අපි දැක්කා මට එක බම්බු කලින් පස්සේ විස්තර කරන්නම්. දැන් අපිට අනතුරු අපි දැකලා තියෙනවනේ. ඔව්. පාස්කු ප්‍රහාරය අනතුරුත් අපි දැකලා තියෙනවා. එතකොට අපි මේ වගේ ලොකු විශාල අනතුරක් වෙච්චාම අපි අනතුරෙන් අපි මතක තියා ගන්න ඕනේ ඉස්ලාම රෝහලට ගෙනියන්න ඕනේ මිය ගිය කෙනා නෙමෙයි නේද? ඔව්. අපිට සීමා සහිත තියෙනවා නම් ප්‍රවාහන පහසුකම් අපි ගෙනියන්න ඕනේ ජීවත්ව සිටින අසාධ්‍ය පුද්ගලයා. අසාධ්‍ය පුද්ගලයා. ඒ වගේ අපේ ඔළුවේ තියෙන යම්කිසි අදහසක්. මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා ලොකු අනතුරක් වෙච්චාම ඉස්ලාම එන්නේ ගොඩක් වෙලාවට මිය ගිය පුද්ගලයා. මෘතදේහයන්. ඔව් ඒකේ සමහර ප්‍රශ්න තියෙන්න පුළුවන් සමහරට එයා අසාධ්‍යය කියලා තීරණය කරන්න පුළුවන් මගදී නැති වෙන්නත් පුළුවන් ඒකේ වෙනම ප්‍රශ්නයක්. නමුත් දැන් ඒක අපි පැත්තකට තියමු අපි හිතමු රුධිර ගලණයක් තියෙනවා කියලා. ඒ රුධිර ගලණයකදී මම හොඳට මම මේ බොහොම ප්‍රායෝගික වෙන්න ඕනේ හින්දා අත්ලක් දෙන්න ඕනේ හින්දා අපන් දැකලා තියෙනවා මේ රුධිර වහනේට මම කියන්නේ එක එක සන්නාම නාම තේකුඩු කෝපිකුඩු සිග්නල් බොහෝ විට කෝපිකුඩු. ඔව්. එතකොට ඔබ නිකන් කල්පනා කරලා බලන්න මම සාමාන්‍ය ශල්‍ය වෛද්‍යරෙක් විදිහට වැඩ කරන්නේ. ඔව්. එතකොට මේ මං කෝපිකුඩු අයින් කරන්න විතරක් ඒ ශල්‍ය කර්මයේ වෙලාව කොච්චර නාස්ති කරන්න ඕනේද? ඒ කෝපිකුඩු ටික අයින් කරන්න. කෝපිකුඩු එක එක අයින් කරන්න ඕනේ. කියන්නේ කුඩෙන් කුඩ අයින් කරන්න ඕනේ. අයින් කරන්න. එතකොට ඔබ හිතන්න ඔබ පහසුවට කෝපි බෝතලේ කෝපිකුඩු එක කොහොම හලලා. ඔව්. නැත්නම් කැලෑ කොලයක් කොහෙන් හරි හපල දාලා මනුෂ්‍ය කට කියන්නේ ඉතාම පිරිසිදු නෙළුම් මල් සුවඳ හමන මධ්‍යස්ථානයක් නෙමෙයි. ඉතින් ගොඩාක් බැක්ටීරියා තියෙන නේද? ඉතින් තියෙන තැනක් එතන. එතකොට දැන් හිතන්න කටෙන් ඒ වගේ හපල දාන සමහර අයට වාර එක එක චිත්‍රපටි සහ වෘතාන්ත බලද්දිත් ඒවා බලලා ඒ දේවල් කරන්න පුළුවන්. කෝපි කොඩ වලින් රුධිර වහන් නතර කරගන්න බෑ. ඒතර අවංක රුධිර වහන් නතර කරගන්න තියෙන්නේ මේ ඔබගේ නිවසේ වතුර ටැංකි කොහෙද තියෙන්නේ? වහලුඩ. හිත තට්ටු දෙකක් තියෙනවා. තට්ටු දෙකෙත් උඩ තට්ටු. උඩම තට්ටු. ඇයි එහෙම තියන්නේ? පල්ලහැට පීඩණය ගන්න. ගන්න පුළුවන් නිසා. ඒතර ඔබගේ අතේ මෙතනින් කැපිල්ලක් තියෙනවා නම් ඔබගේ හෘද වස්තුව වතුරක් තියෙන්නේ. මේ එතකොට මේක අත හෘද වස්තුවට උඩින් තියන්න ඕනේ. ඊට අමතරව උදේ වහන අතර කර ගන්න පුළුවන් මේකට කෙලින් අංශක 90ක් මේක තද කරන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වෙලුම් පටියක් වෙලලා අංශක 90 තද කරලා හෘද වස්තුවට උඩින් තියලා අපි ගෙන ආපුවම මේ රෝහලකට අපිට එතනින් එහාට වැඩ කටයුතු කරන්නට පුළුවන්. හැබැයි ප්‍රධාන අපි කියනවා දමනියක් කැපුණොත් ඔය තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ශිරා සහ දමනි කියලා දෙකක්. ඔව් ඒකනේ. ශිරාවල නම් එක නතර වෙන්න පුළුවන්. දමනිවලත් ගොඩක් වෙලාවට නතර වෙනවා. නමුත් නතර වෙනකන් අපි දැන් මෙතන තියෙනවානේ අපි නඩි අල්ලන දමනිය. මෙතනත් තියෙනවා දමනිය. ඒතර මේවා කැපිච්චාම අපි පුළුවන් තරම් තද කරන් ඉඳලා විනාඩි ගණනාවක් තද කරන් ඉඳලා ඒක ස්වයංක්‍රීයවම එලේ ගමනේ නතර වෙන්න පුළුවන්. ඒ වගේ හරි සරල උපක්‍රම තියෙනවා. හෘද වස්තුව මෙතන මතකයිනේ. ඔව්. එතනට වඩා අත උස්සන් ඉන්න. මං හිතනවා ඒ පණිවිඩය විතරක්ම මේ අත්වලෙන් ඇති කියලා. ඔව්. පිලිස්සුනාමත් එහෙමයි. හ්ම්. ගෙදර තියෙන මීකිරි හට්ටිය හරි ආ අර දත් මදින්න ගන්න එක හරි ආ කොහොම කොල හරි මී පැණි ටිකක් හරි මී පැණි හොඳයි අපරාදේ කෑමට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. නේද? නිවනාත්මක ආහාරයක්. ඔව් ඒක නේද. වාලේ අතුරලා ආ තීන්ත ගාන වගේ අතුරලා ඉස්පිරිතාලට ආපුවම ඒ මීකිරි හට්ටිය ගලවන්නත් අපිට වෙනම වෙලාවක් යනවා. හ්ම්. ඉතින් බොහොම හොඳයි ගෙදර තියෙන මොකක් හරි ආලේප කරන්න. මේ හැබැයි තුවාලය කර නැතුව නේද? ඔය රූපරාවල ශිල්පීන් නම් මම දන්නේ ඒවල කොච්චර යථාර්ථවාදීද කියලා. නමුත් කෑමට ගන්න දේවල් නේද? ඉතින් මං හිතනවා යම්කිසි පණිවිඩ දෙකක් හම්බුණා කියලා ඔබට අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු තව දේවල් තියෙනවා. ඉතින් කවදාවත් අහපු නැති
හැබැයි කරන්න ඕන මේකයි කියලා ඇත්තටම තියෙන දේවල් ටිකක් අදිගෙන ගත්ත නේද? මෙච්චර කල් කරපු දේවල් ඇති. කමක් නැහැ. වැරදුනා තමයි. ජීවිතේ අපිට වරදිනවා. අපිට මේ ජීවිතේ වරදින් නැතුව ගමන් කරන්න බෑ. අපි වරදි තුනින් තමයි සමිදානන් වහන්සේ වෙත යන්නේ. නමුත් ජීවිතේ වැරදුනාට ඒක ගැන හිතන්න එපා. අදිගෙන ගත්ත ඇත්ත දේ මොකද්ද කියලා නේ. ඉතින් අදී ඉඳලා අපි ඇත්ත දේ කරමු. ජීවිතයට අත්වලක් වැඩසටහන ඔබට වැදගත් වෙන්නේ ඒකයි. මෙතුවක් කල් ඔබ දැනන් හිටපු ඇතැම් වැරදි දෑවලට හෙනකුළු පහර දීලා අපි සූදානම් හරි දේ ඔබට කියලා දෙන්න. මොකද මේ ගමන අපි හරි විදියට යන්න ඕන නිසා, සත්‍ය වචනය තුළ ගමන් කළ යුතු නිසා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය සචිත මෙන්ඩිස් මහතාට. ස්තුතියි අද ඇවිල්ලා අපිට මේ ජීවිතයට අත්වලක් සැපයීම පිළිබඳව අපටත් අපේ ප්‍රේක්ෂකින්ටත්. ඉතින් ජෙසුපීටයි වෛද්‍යතුමනි, ජෙසුපීටයි ප්‍රේක්ෂක බැතිමතුනි, අපි තවත් අත්වලක් රැගෙන එන්නම් ලබන සතියෙත් රැඳී සිටින්න. අද මේ කියපු දේවල් මතක තියාගෙන තවත් ප්‍රශ්න ඇති, ඒ ප්‍රශ්නත් ඔළුවේ තියාගෙන ඊළඟ දවසේ හම්බෙමු. ජෙසුපීටයි.